සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ්‍යහරූ පපහනිය පොඇති සන්න්‍යිබේදනය කරන උතුම් ූදායකත්ව සධර්ම දේශනාාව මෙලෙස්සින්නා රම්භ කරන්නට මේ සූදානම. සදධරම දේශනාපාවත්වන්නට අපකිරේ මහත් අනුකම්පාවෙන් මේ දම් සභාමණ්ඩ පේට වැඩමකොට පදාළ පූච්චපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය ස්සාමිත්් බහන්සේ අපි සියලු දෙනාමෙක් සාධනාද පවත්වා පිළි ගනිමු. සාධූසාධූ සාතුූ. මා කොල පදදිංචි ගුණවර්ධන පවුලේ සමගේ සහ හිතවතුන්ගේ දායයිකත්වය ඇතිවයි. මෙමමුතු ූ සදරම දේශනනාාපු මෙල්ලෙසින් මුඩු ලෝකටම සඳධි ේදනය කරන්නට පිණිබර දායිකත්වේගෙනටයුතු කරන්නේ. එස නම් අපිකිරේ මහත් අනුකම්පාවෙන් මෙතැන සිට සදරම දේශනාප ඔත්වන්නට ගෞරවනය සාමිට් වහන්සේ ටරාධනා කරනවා. සමන්තාචක්කවාලේසු අත්්‍රාගචන්තුදේවතා. සද්ධම්මන් මුනිරාජස්සෙ සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවනෙකාලු අයං බදන්තා දම්මස් සවෙනකාලු අයං බදන්තා දම්මස් සවෙනෙකාලු අයං බදන්තා නමුෝතස්ස භගවතු වරහතු සබබ දම්මි සු අපට ඉහතඥනචාරස්ස දස බල දරස්ස චතුවේසාරජජවිසාර දස්සෙ සබ මස්ස දම්මිසරස්ස දම්මරාජස්ව දම්මසාමිස අතාාගතස්ස සබ්බ්ඥුනු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වර හතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ. දස බල ධරස්ස චතුවේසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භග වතු වරහතු සබ්බ ධම්මිසු අපපටි හතඥානචාරස්සෙ. දස බල දරස්සෙ චතුවී සාරජ්‍ය විසාර දස්සෙ. සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස. තත්හාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර් මශ්රාවක සැදහැවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ එලෝගු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වෑන් පිළිබඳව මහත් වූ දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රිසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් මේ මොහොති දේශනා කරවගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එයින් ලැබෙන අවවා දනුසාසනා ජීවිතයට එකතු කරගෙන මෙලව ජීවිතයේ වඩාත් නිවැරදි කරගෙන සුගතිගාමිය වූ පරලො ආයිති භවයකින් සැනසෙන්ටත් ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරෙන් එතරවීමී බලා‍පොරොත්තුවත් ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් පාර්ථනා එලෙසින්ම මුදුන්පත් කරගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් සියරු දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථන කරමු. පතු දහම් මුතුවැල ධර්මදේශනා මාලාවින් අපි මේ දවස්වොල සාකච්ඡා කරන්නේ චුන්ද කියන සූත්‍ර දේශනාව චුන්ද සූත්‍ර දේශනාවෑ සිුරු කරගෙන ධර්මදේශනා දහත් වනක් මේ වෙනකුට සිද්ධ කරන්නේි එතුුණා මේ සැදැහැති පිරිස අද දායකත්වය දරන්නේ සූත්‍රයේ මුල්කරගෙන සිදුකරන දා හතරවෙනි ධර්ම දේශනාව සඳහා කුද සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ මහා ප්‍රඥාවන්ත සාරිපපුත්තයන් වහන්සේගේ පරනිර්වාණය පිළිබඳව පිනතන පහුගිය දේශනාව නිමා කරනකොට අපි සිහිපත් කළා සාරිපුත්්ත මහරහතන් වහන්සේගේ අම්මා සාරිපුත්තයන් වහන්සේ වැඩඉන්න කුටිය ළඟට ඇවිල්ල. සැරියුත් මහරහතන් වහසිදිහා බලාගෙන ඉන්නවා. සිවුරු කොනෙක් මූුණ වහලයි තියෙන්නේ. ඉතින් කිසිීම හෙළවෙන ගතියක්වත් නැති නිසා අම්ම තවටිකක් ළඟට යනවා. ළඟට ගිහිල සාරිපුත්තයන් වහන්සේගේ පාදතියෙන පැත්තර ගිහිල්ලා. ම තවටිකක් බලාගෙනඉන්නවා නමුත් කිසිීම වෙනස සැලෙන බව උවහසකෙන් නොදක්කින නිසා රෝසපාට සාරිපුත්තයන් වහන්සේගේ යටිපතුල් අම්ම තමන්ගේ අත්ලිම් පිරිමදිනවා එතකොට අම්ම දැනගන්නවා පුතා සදහටම පිරිණුවම් පාල කියලා ඇති ඒවෙලායි දුක දරාගන්න බැරුව මහා හයිීයෙන් ගෝසා කරමින් අඩනෝ. සාරිපපුත්තයන් වහන්සේගේ පතුල් පාමුල වැටිල්ල අඩන අම්ම කියනෝ පුත සියගන දහස් ගනං ලක්ෂ ගන මහා සංගය වැඩමෝල මට දන්දෙන්ට තිබිච් අවස්ථාව නැති වුණා. සියගන දහස් ගන වෙහෙර විහාරහදල මට පූජා කරන්න තිබිච් අවස්ථාව නැති වුනා. ඉ මේ විදිහට තමන්ට වෙච්ච පාඩුව කිය කිය අන්නනවා මද ඕන තරන් එහෙම කරන්න තිබුණා මේ අන්තිම වෙලාවෙන ම අමිත්‍ය දෘෂ්ටියෙන් ගලවගණඩ පුළුවහන් වුණේ සම්මාධදිිට්ටියට ආවට පස්ස තමයි මේ අඩන්නේ අන්තිම වෙලාවෙතමයි තමන්ට යහපත දැක්කි කියලා ඉ ඒ පහුගේ දේශනාවෙන් අපි කාරණාටික සාකච්ඡා කළා අපි අද එතන ඉඳල ධර්ම දේශනාව ඉදිරියට පවත්තගෙන යම් වූ පනතින සාරිපුත්තයන් වහන්සේ ජීවත්වෙලා ඉන්න කාලි. තමන්ගේ පුතනුවන් කොච්චර ගුණවදද කියන කාරණාව අම්මා දැනගෙන හිටී නෑ. ම තුනුරුවන් ඇසුරු කළේ නෑනෙ. සාරිපුත්්තයන් වහන්සේ මේ නිවසට වඩින්නෙම අම්ම සම්මාධිට්ටියට පත්කරල පිරිිනවම් පාණ්ඩුවන නිසා. ඒකයි නිවසට වඩින්නේ. ද න්හසට අවසාසන වෙලාවේ ඒදී කරඩ පුළු හංගුලා දැන් තමයි තුනරුවන් පිළිබඳව ශ්‍රද්හවම්මට ඇවිල්ල තියෙන්නේ ඒ නිසා අම්මා අර මුල්කාලේ දැනගෙන හිටේ නෑ වග පුතා කවුද කියලාෙන් මොන තරන් ගුණවත් කෙනෙක්ද කියලා අම්මගේ ශාස්තෘන් වහසේ තමයි මහාබ්‍රහ්මය මහා බ්‍රහ්මයත්තවෙල්ල සාරිපුත්තයන් වහන්සේට වැඳලගේ හම තමයි දන්නේ එහෙන මගේ භාග්‍යවත් වූ මහාබ්‍රහ්මයටත් වඩා මගේ පුතාඋසස් දෙ කියලා. එතකොට තමයි භාගිතුන් වහස ගැන පැහැදීම ඇතිවෙන්නේ මඟ පුතා මෙහෙම නං මගපුතාගේ ශාස්තෘුවරයක් ඔොහොම ඇද්ද කියලා. ඉ එනිසා ගුණේ දන්නෑ පිරිනිවන් පාණ්ඩ මොහතකට කලින් තමයි තමන්ගේ පුතා කොච්චර ගුණවදද කියලා දැන ගන. එද ඊට පස්සේ අලුයම් කාලයන පිරිනවම් පාන්නේ එලෙවුනාට පස්සේ අරුණ නැගුණ ගමන්ම මේ අම්ම කතා කරනවා රන්කරුවන්ට. රන්කරුවන්ට කතා කරලා ගබඩාවල් විවෘත කරලා රත්තරං කල පන්සීයක් කරන් දෙෙනවා රත්තරම් පුරෝලාතියන කල පන්සීයක් කරන් දෙවා අරන්දිල කියනවා මේ රත්තරං වලින් කාාර හදන්රෝන සමහර කූටාගාර චෛත්‍යයවල් වගේ සමහර කූටාගාර මල් වගේ මොනවද මේ කූටාගාර කියල කියන්නේ භික්ෂුවකට වැඩයිඩ පුළහන් තරන් රත්තරණින් හදා වූ ගෙයක් පිට පැත්තිෙන් පෙන්න එකක් චෛත්‍යයක් වගේ තවත් කූටාගාරයක් මලක් වගේ එම කූටාගාර පන්සීයක් හදවනු මල් වගේ පන්සීයයි චෛත්‍යවල්ලෝගේ පන්සීයයි. මොන තරම් ධනේතියෙන්දෙද්ද. මේ තරන් ධනය අත්හැරල නේද මේ පැවිදි වෙඩ ගිහිල්ලතියෙන්. ඒැ පැවිද්ද කොච්චර වටිනවදඋන්වහසේ කපුරාපු පාර මිතාව. අසු කෝටියක ධනය අත්හරල යන්නේ. මේ රත්තරංවලින් මේ කුටාගාර හදනවා කියල කීවට මේව හදන්ඩ මේ මාස ගණන් තියෙනවාවද සැරියුත් මහර හතන් වහස පිරිණවම් පාල. ආදාහන පූජාවට ලෑස්ති වෙන්නේ. ඉති භික්‍ෂු සංඝයාට වඩින්ට තමයි කුටා ගාර හදන්නේ. ඉති මේවා එක වසි දවසක් යන්ඩ කලින් හදන් ඕෝන. ඉ එතුවට මොනතරං රන්කරුවම ඉන්ඩ ඇද මේ යම්මගේ ඇටති. තමන්ට ගෙන්න්න ගණ්ඩයි කුලියට ගෙන්න්න ගණ්ඩයි අපිට තේරෙන්නෑ පින්නතිරි මේයයි මොනතරං දනස්කන්දයයක් තිබනා ඇද කියලා. ඉති අම්ම කූටාගාර ටික හද වනවා සක්්‍රදේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්මදිවිය පුත්‍රයට කතා කරල කියනවා පුත්‍රය ධර්ම සේනාධිපතින් වහන්සේ පිරරිවන් පාවදාලා ආදාහන පූජාව සඳහා කටාගාර හදන්න කියලා ඒ හදන්නේ චෛත්‍ය වගේ කූටාගාර පන්සී යැයි මල් වගේ කූටාගාර පන්සීයැයි එද රොක්කම කූටාගාර කීයක් වෙනවාද දෙදහසක් වෙනවා නගර නුවර මැද්දී නගර මධ්දී ඉතාම වටිනා දැවලින් විශාල මණ්ඩපයක් හදනවාඒ මණ්පේ මැද්ද හරිපුතයන් වහන්සගේ ශ්‍රීදයහය තැන්පත් කරනවා. එතකොට ඒ මණ්ඩපේ ඉතුරු ඉඩ ප්‍රමාණයේ අර කූටාගාර දෙදාහ ැම්පත් කරනවා. අපේ ඇයට තේරෙනවද මෙ මණ්ඩපය කොච්චර ලොකු ඇද කියලා. අපිගේම මිනිස්සු දෙදාහක් වාඩි වුනාා කියල මිනිස්සුන් දෙදාහකට වාඩිවෙන්ට මොන තරන් ිඩක් ඕ නේද. ඒව කුටාරයක් තැම්පත් කරනවා කලගෙන යටත් පිරිසිෙන් මිනි සුහතර දෙනෙක්වත් ඉඳ ගඩ ඉඩක් ෝනෙන්නේ එ කූටාගාර ඔක්කොම තියෙන්නේ මෙ මණ්ඩ පෙව්ඩ ඒ තරං සුවිශාල මණඩ පහක් මෙහැම කාරණාවකින් අපිට නොකිය කියන්නේ මේ අම්ම මොනතරං පොහොසද්ද කියන කාරණාව එති ඒ තරං දනස්කන්ධයක් අත්හරල තමයි මේ ගිහිල්ල තියන එක් කෙනෙක්ද මේ අම්මට දරු හදෙ දරු හදදනම රහතන් වහන්සේ එකැන හදදනම ගිහිල්ල දුවලතුන් දෙනයි පුතාලා හතර දෙනයි. සේරම රහත්වෙලා. ඉතින් ඒ කාරණාවන්ගෙන් මේ පවුල් පරිසරයේ කොහොමද කියන කාරණාව අපිට කියනවා. පිනතිනි සාරිපුදතයන් වහන්සේ වෙනුවෙන් මේ කූටාගාර හදලා ද ආදහන පූජාවට තමයි සූදානං වෙන්නේ. දැ සියලු දෙනාම සාදු ක්‍රීඩා පටන්ගන්නවා. මොනෝද මේ සාදු ක්‍රීඩා කියල කියන්නේ. ඇත්තරම මේකාර අපිට හි හිතන විදිහට ක්‍රීඩාවක් නෙමයි සාදුු ක්‍රීඩා කියල කෙනනේ සාරිපුත්තයෙන්න් ව හසිට පූජා පවත්තන්න පටන්ගන්නවා. එගරතමයි සාදු ක්‍රීඩා කලකි. එ මේවෙලාවෙේ මිනිස්සු රැස්වලායිඉන්න ප්‍රමාණය ලක්ස ගනම්. ඒ කෝටි ගනම් බවට පරිවර්තනය වෙන්ඩ වැඩි වෙලාවක් ඇඩ නැතු ඇති. ඒ තරම් මහා ජනගංගාවක් රැශයලා. දෙවුණට දෙවියොත් මේ වෙලා වෙනවා. දෙවෝ මිනිස්ුන්ට පේනවද කවදාවත්. සාමාන්‍යෙන් දෙවියෝ මිනිස්සුන්ට පේන්ඩ එන්නෙත් නැහැ කියන මනුස්සලෝකෙට එන්නේ බොහොම අඩුවෙන් කියලා. කද මනුස්්‍යයන්ගේ ඇග පිට වෙන දුර්ගන්දය සතපුම් දහස්ගාන ක ඇතට දෙවියන්ට දැනෙනව කල කියන් එනිසා එන්නෑ මිනිස්සු අතරට ලොකු දුර්ගන් දෙයක් දැනෙනව කල කියන් නමතින් භාගිතුන් ව හසිමුණ ගැහෙන්ඩහෙම එනවා අවට වැඩිවෙලා ඉන්නේ ඉක්මට කතා බහ කරලා ප්‍රශ්න විසඳගන ඒගොල් යනවා මිනිස් සමාජ ඉන්නන්නේ නෑ භාගිතුන් වහස සමරලාටි කියන එක්මට යන්න මෙතන ඉන්ඩ මරුවීන කියලා. සක්‍ර දෙවියන් ටනත් කියලා තියෙනවා.ඇ සහරලාට සක දෙවූ යන්න නෑ. එවරක් ඇවිල්ල භාගිතුන් වහන්සේට උපස්ථාන කරනවා අන සක්‍ර දෙවියූ. සම්පූර්ණ භාගිතුන් වහසේ අසනී පෙළ ඉන්න වෙලාවි සියලු උපස්ථාන කරනව සක්‍ර දෙවියූ භාගිතුන්හන් සදාාකරන ට පස්ථාක ඉන්නවාදේවේන්ද්‍රයේ. උටමදන්නවා මිනිස්සු අතරෙෙන් ඩමාරුයි කියලා යඩ කියලා කියනවා යන්න වුුණට.ති මේ වෙලාවේ මේ දාස් ගනන් ලක්ස ගනන් කෝටි ගනන් මිනිස්සු අතරේ දෙවියෝ ඉන්නවා එකනේ නොපෙනී ඉන්නවන මෙයි මිනිස්සුන්ට පේඩම ඉන්නවා දෙවියෝ මිනිස්සු අතරින් යනවා මිනිසු දෙව අතරින් යනවා වෙනස තියන්නේ දෙවියන්ගේ ශරීර හුඟක් ලොකුයි නමුත් මිනිස්සු අතරට එනකොට ශරීරයේ කුඩා කරගනාවද දන්න නැහැ. සාමාන්‍යෙන් දෙවියෙක් යටත් පිරිසෙන් සතපුම් දොළහක් තරන්ම තුසයි. යොදුන් තුනක්වත් තුසයි කෙලන කියන්නේ. මොකදකකට මේ මිනිස්සු අතරට එන්ඩ අකමැති දෙවියෝ දෙම මිනිස්සුන් ඇගේ හැපෙන තරමට මැවිල් ලයින්නේ. මේවාගේ උතුමන් වහන්සේ නමුකට ආය කවදනං උපහාර පූජා දක්වඩෙද. ඒහින් දමේ මිනිස්සු අතර දැනන්න දුර්ගන්දේවත්. මිනිස්සු අතර ඉන්ඩ තියෙන අකමැත්තවත් නෙමෙයි වටින්නේ මේ වටිනා රතනයට උපහාර දක්වන එක ආය සාරිපුද්‍යයන් වහසන මක් සංසාර කවදාවත් හම්බෙන්න්න නෙමේනේ ඒකයි මේවිල්ලෙ ඉන්නේ. එති මෙන්න මේ වෙලාවෙ පින්නතුනිි ්‍රේවතී කියලක කාන්තාව. රත්තරං වලින් කල ගෙඩි තුනක් හදල ඒ කලගෙඩි ඔලට රත්තරලින් හදාපු මල්දානවා රත්තර රත්තරං මලින් පුොරුවගන රාපි හදන මල්පෝචි වගේ හදන් ඩඇති මල්වාසකක් වගේ. මේ ටික අරගන එෙනවා අදාහන පූජාවට එතකොට ලක්ස ගනන් මිනිස්සු රැස්සලා මේ වෙලා කෝටි දෙක හමාරක් දිවියංගනාව එක් සක්්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මිනිස්සුන්ට පෙන්ණි පෙනිම තෞතිසාවෙන් නික් වෙලා ආදාහන පූජාවටයනවා. එතු නිහිතන්ඩකු එතනම ප්‍රමාණය කෝටි දෙකහමාරක්නේ. එතොරද මිනිසු දකිනව සක් දිවිදි ඇතුළ කෝටි දෙකහමාරක්නවා කෝටි දෙකහර විලැවි ගණන් අග කරලා කියන වනම සක්‍ර දේවේන්ද්‍රයන් වහසේගේ පරිවාර දිව්‍යංගනාවන් ප්‍රමාණය කෝටි දෙකහමරයි කියලා සඳහල එදිඒ පිරිසත් එක්ක සක් දෙවිඳ වෙනකොට සක් දෙවිඳට වන්දනා කරන්න ඉඩදීලා මිනිස්සු පිටිපස්සට යනවා. මේ ආදාහන පූජාව මොනත් තරම් ලස්සන්නට තියෙන්න්නේ ඇත්්ද. මිනිස්සුත් එක්ක දෙවියොත් ඉන්නකොට. මිනිස්සු පිපස්ස යනුට පිනදින රේවතිත් ඔයාතර තයි අර ක ෙ ඩිටික් අරග න්නේ. කලගෙටි තුනක් අතේ තියෙන බරයි ඉති මිනිස්සු ප්‍රමාණයත් විශාලයි කොහම රේවති පපෑකිල පයිපට එල්ල වැටුණා. වැටිල කෑගහල නවත්තන්න නිමේණනි පස්සටයන පිරිස. රේ මිනිස්සු දහස් ගානකට පැගුණා. රේවති ආදාහන භූමීම මරණයට පත් වුණ මිනිස්සුන්ට පැෑකිලා. ඇහි පිල්ලන් ගහන නිමේෂයට රේවතිය උපදින්නේ තවතිසා ව. තෞතිසා විපදුනාට පස්සේ රේවතීටත් දින්නවා පරිවාර දිවියංගනාවූ උදාහක්. රේවතීට හිතා ගන්න බෑ මම කොහෙද ඉන්න කියලා. දිවියලෝක ඉපතිච්ි ගමම්ම සිහිය පිහිටන්නේ සාමාන්‍යදිවියෙන්ට. එති ඒනිසා අර පරිවාර දිවියංගන වූ කැඩපතක් ගැනල්ල පෙන්නනවා ආර්යාවනි නුපතාමත් තිඉන්නේ මනුසලෝ කිරෙමේ කියලා. දුකානෙන්නේී නුපතාම ඉන්නේ මනුස්සලෝ කෙනෙ මේේ නුබලැන් දිවියංගෙනාව. දෙවගනන් දහසක් පිරිවරාගත්ත මේ දිවියංගනාව කල්පනා කරනවා කොහොමද මම දෙවුළුවාවි. කොහොමද මම මැරුණි අන් එතකොට සිහිඒල වගෙන බලන්නකොට තමයි තමන්ට දකිින්ඩ ලැබෙන්නේ වැටහෙන්නේ සාරිපුත්තයන් වහන්සේගේ ආදාහන පූජාවට මේ විදිහෙට රත්තරං මළුත් රත්තරන් කලත් අරගෙන ගියපු වෙලාවි සක් දෙවින්දුට ඉඩ දෙන්නට මිනිස්සු පිටිපස්සට එනකොට මාවෝ වැටිල පෑගිලා තමයි මැරුණේ කියලා. එතකට දැන් තෞතිසාවෙන් වඩිනසක් දෙවිඳට ඉඩදෙන්ඩ පිටිපස්සට ගියපු තමන් මරණයට පත් වෙලා මිනිස්සුන්ට පෑගිලා දැන් සක්‍ර දෙවියන් ගිදිවිය ලෝකෙ මඇය ඉපදිලා. එතර මොකක් දෙ මේකින් මේ කියන්නේ. සාරිපුදතයන් වහන්සේගේ ආදාහන්න පූජාවට ඇවිල්ල පූජාව කරන්න නයාාව මලුත්තරගෙන පූජාව කරගන්න බැරිවුණාත් ඇයි මොන තරන්නම් කුසලයක් එතෙක් ලබා ගත්තද ම ඇ මේවා සූදානන් කළේ සාරිපුත්්තයන් වහන්සේට උපහාර පූජාවට පින්නති නේතිකොට පංකමක ආනිසංස ලැබෙන්ඩ පටන්ගන්නේ පංකම කරල ඉවර වුනාට පස්සෙනෙමේනි පින්කම කරඩ පටන් ගත්ත තැනඉඳලා පින් තමයි සිද්ධවෙන්නේ. එති ඒනිසා මේ කරුණු බොහොමයක් අපේ ධර්මය වෙනම පැහැදිලි කරලා තිෙනවා පීත විමානවස්්‍රයේ සඳහන්කරන කාන්තාව හරි දුප්පත් කාන්තාවක්. අජාසත්ත මහරජ්ජිරූ හදාගු චෛත්‍යයට වන්දනා කරන්න යන්නේ ඇය අරගෙනය යනවා වැටකොළු මල් හතර සාමාන්‍ය මේ කාලේ කවරුවත් වැටකුළුමල් පූජා කරනවා දකින්නේ ඇි. ඉති ඇරන්යන්න වැටකුළුමල් එකෙන් වැටකළු මල් ඒතරම් වටින මලක් කිය නොනෙයි. සාමාන්්‍යයෙන් මල් අතර අපි පූජාවට ගන්නේ නැති මලක්. ඉති ඇගේ දුප්පත්කමට ඇ අරගෙන යන්නේ වැටකුළු මල් හතරක් ඉති වැටකුළු මල් හතර පූජා කරන්න වෙන්න හැෙ. මගදි එල දෙනක් ඇනල මැරෙනවා. මැරුුණ ගමන් තෞතිසාගේ උපදිනවා. සක්්‍ර දෙවියන්ගේ කෝටි දෙකහමාරක් දිව්‍යාංගනාවන්ට වඩා ලස්සනයි.විනතනි දිවයාංගනාවෝ කෝටි දෙක හමාරකට වඩා ලස්සනයි කියෙගෙහම අපිටේ ලස්සන කොම කියලා තේරෙන්නේනෑ. නමුත් බුදුන් සරණ ගිහිල්ලා. දෙව්ලව ඉපදිච්ච දෙවූ අන්‍ය වූ දෙවියන්ට වඩා රූපෙන් ආදී හැම ආශ්චර්යකින්ම උසස් කියන කාරණාව ධර්මය වෙනම සඳහන් කරලා තියෙනවා. සක්‍රදේවේන්දරයන් වහන්සත් ඒ කතාව වරක් ප්‍රකාශ කරනවා. සක්‍රදේවේන්දරයන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහසර දානයක් දෙනවනේ වංචනික විදිහිට. එතු රපේ අටීතෙන්ට පුළුවන් දෙවියොත් වංචා කරනවද කියලා. ඒ වංචනික විදිහට කියල කියන්නේ. මහරහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදිලා නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා කල්පනා කරනවා අද පින්්ඩපාති වඩිඩෝනය දු්පතෙකුට පිහිට වඩුවන කියලා. බණහනය දන්න නිරෝධ සමාපත්තියෙන් අවදිලා උන්වහන්සට ඉස්සරලාම දංවේල පූජා කරන කෙනාටේගේ ආනිසන්සේ එවලෙම ලැබෙනවා. එම තන් දවස් හතක් ඇතුළට අනිවාරයෙන් ලැබෙනවා නමු. ධර්මයතා කරලා තියෙන හැම තැනක මානිසන්සේ එවලෙම ලැබිල තියෙනවා. ඉති ඒවෙලාවට උන්වහන්සේ අරමුණු කරන දුප්පත්ෙනෙක් දුප්පත් කෙනෙකුට පිහිටවෙඩ. ඉති මහාකාශ්‍යපයන් වහන්ස දුප්පත් කෙනෙකුට පිහිටවෙඩ හිතාගන නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා ගමට වඩිනා පිඩ පාතිර. මේක දකිනව සක්‍ර දෙවන්ගේ දිවියන්ගනව පිරිස. දිව්‍යමේ ආහාර්පාන අරගෙන දිව්‍යමය ස්වරූපයෙන්ම මනුස්සලෝකෙට ඇවිල්ල. මහාකාශපයන් වහසේ වඩිනකං පාරයිනි බලාගෙන ඉන්නවා පිින්්ඩ පාතිපූජ කරන්ට. තැ පිස්සල කතා කලා දෙව මනුසලෝකට එන්නේ බොම කැමැත්තිෙන් කියලා. නමුත් පින් හොයා ගණ්ඩක මැත්තෙෙන් නමුත් එනවා. අපි කියන්නේ මගේ අවශ්‍යතාවක කරන්න නොය නතනකට උන්නත් යන්න වෙනවා කියලා.ඒවගේ පින්කරගණඩ ඕන නිසා එනවා. සියලු බාධකිීවෙසගෙන. මේ විියංගරාවෝ කියල කෙලින්ම පේනව පේඩ මෙන්න ඇ එකුල දිව්‍යසරූපයෙන්ම ඉන්නේ. එනිසා පාතරී වහගන්නව ධානි පූජ කරන දෙන්නේ නෑ. එනිසා අඩාගන යනවා ගල සක් දෙවිඳටු කියනවා. අපිට අවස්ථාව දුන්නෑ කියලා සක් දෙවිදු කියහැන නුබලා ඔක්කොම වෙනුවෙන් අවස්ථාව මමගන්නන් කියල තමන්ගේ අග්‍රමහේෂිකව සූජාතාව ග මනුස්සලෝකට ඇවිල්ල කපු කටින අය ඉන්න වීදී ඉතාම දිල්ලිදු ස්වභාවේ පැලක් මවාගෙන වයෝර්ධ දෙන්නෙක් ැටට මේක ඉන්නවා. සාරිපපුත්තයන් වහන්සේ මේ වීදී කුලි වැට කරන මිනිස්සුනේ මෙ වීදී වඩිනවා. එද අර ගෙදර දෙන්නා. බොහම වවුලමින් ඉන්න තරන වයසයි. රිිපුත්තයන් වහසේ ලඟට ඇවල්ල ධනි පූජ කරනවා. හැබේ ධන පාත්තරයට බෙදනකොට දැනගන්නවා මේක මනුස්සාහාරයක් නෙමේ කියලා පොද ධනි පූජ කරනකොටම සුවදයි. එතකොට තම යහන කවුද කියලා හැම වෙලාවිම බල නෑන මේ කවු්ද කියලා. එතොරි කියනවා ස්වාීි මම දෙදවල් ලෝකයේයට අධිපති සක්‍රය කියලා. එතර දොස් කියේනවා අහිංසකයකුට පිහිටවෙඩ යන ගමනේ තවත් දුප්පතෙකුගේ යහපත උදරගත්ය ඇයි කියලා. සක්දේ මේලාට අහසට පැනලා කෑ ගහල ප්‍රීතිය ප්‍රකාශ කර නොදං වල පූජ කර ගත්ත කියලා ක භාගිතුන්ව හසල තැහෙනවා ඇල භික්ෂූුණ හස අහනොට භාගතුන්ු හස මයි කියන්නේ මහනනී මේ සක්දවිගේ ප්‍රීති ගෝෂාවක් යහෙන මෙහම වැඩැක් කරල කියලා. ඉතිං දුප්පතෙකුට පිහිටවෙඩ යනකොට ඇයි ඒ අහිංසකයා ්‍යවස්ථාව උදුරගත්ත කියලා අහන කොට සක් දෙවිඳ කියවා ස්වාමීනි මට වඩා දුපත්තා අයි තවකොහෙද කියලා. එ දෙේතුකට කොහමද සක් දෙවිඳ දුප්පත් කියල කියන්නේ. දෙවිය ලෝක දෙහක අධිපතිය වනති කාරණාව මේකයි. සක්්‍ර දේවේන්ද්‍ර බවට පත්තුනයේ බුද්ධාන්තරයක පින්කරලා නෙමේ. අබුද්දෝත් පාද කාලයක පින් කරලා. අබුද්ධුවෝොත් පාද කාලී වෘතපද හතක් සමාදන් වෙනවා. මුළු ජීවිත කාලෙම එසිල් පද හතරකිනවා. එක පාරමිතා හත. දිවිහිමියෙන් අම්මටත අත්තර සලකනෝ. දිවිහිමියෙන් කුලේ ජේෂ්ටයන්ට සලකනෝ. දිවිහිමියෙන් බොරු කියන්නෙ නෑ. දිවි හිමියෙන් කේලං කියන්නේෙ නෑ. වැකක්වත් ලේසිදේවල් හෙම ලේසිදේව වලීමම ඔක්කොම අමාරුදේවල්. දන් දෙෙන්ට යන්තැනකටද තියෙනස් හැමට පෙර දන් දෙෙනවා ඉති මෙන්න මේවාගේ බෘතපද හතක් සමාදන් වෙලා මගමානවක කියල පුද්ගලයෙක් තමයි සක්‍ර දේවේදර් බවට පත්වයන්නේ ඉති මගමානෝක කිය හමන් කට්ටිී ගොඩක් දෙනා දන්නවා මගමානෝක කවුද කියලා අම්බලමක් ඒම හැදුව මේ කරුණම පියහල තියෙනවා එති මෙන්න මේ මගමානෝක තමයි අන්තිමට සක්ක්‍ර දේද්‍රර පවට පත්වයෙන් නිසා සක්ක්‍ර දෙවියන්ට නම් හතක් තියෙනවාඒ නං හතාතර එක නමක්ති යමයි මග සක්දවනු හඳුන්නන්ට පාවිච්චි කරන නමක් මගවා දේවකුංජෙර කෙල සඳහන් කරනවා මග කෙල කෙන සක්‍ර දෙවියන්ට නම එ අර මගමානුවක නිසා එතොට එදැන් අබුද්ධෝත් පාද කාලයක පින්කං කරලනය දෙවියලෝකිගේ දැන් දිවියලෝකෙ රජබව ඇත්ත නමුත් මේ බුද්ධාන්තරයේ උදාවනාට පස්සේ බුද්ධාන්තරයේ පින්කංකරල නිවැරදිවත් තෙරුවන් සර ගෙහිෙල්ල මැරිල දවිය ලෝක උපදිනාය. ඒ ඇය ඉතාම උසස් ඉරුදියකින් යුක්තයි. ශරීර වර්ණය බොහොම ලස්සනයි. රූපය ඉතාම ලස්සනයි, ශරීරයෙන් විහිදෙන ආලෝකය අබුද්ධෝත් පාදකාලයේ දෙව්ලවා අබුවයට වඩා ගොඩක් වෙඩී. එතකොට මේ දෙවියෝ වෛජයන්ති ප්‍රාසාදේගාවෙන් යනකොට මෙ දෙවියන්ගේ ශරීරයෙන් නික්මෙන් ආලෝකය මුළු වෛජයන්ති ප්‍රාසාදය පුරාම පැතිරෙනවා. පුදුම කියන්නේ සක් දෙවියන්ට ඒවාගේ ආලෝකයක් නෑ අලෝකඇත් තියෙනවා මේ ගොල්ලගේ තරන් ඒක ප්‍රබලනෑ එතකොට තමන් යටතේ ඉන්න අයගේ ආශ්චර්ය තමන්ට වඩා උසස් නිසාසක්දේන්න්නට ලැග් ජැහිතෙනවා. එ නිසා කියනවා බුද්ධාන්තරයේ පින් කරලා දෙවුලොවාපු දෙවියු එනකොට මං හැන්ගෙනවා කියලා. අන්න ඒකයි කියන්නේ මන්තරන් දුප්පතෙක් තව කොහෙද කියලා දිවිය ලෝක අර දෙවියොත්ත එක්ක තමන්ගින්න හරි අමාරුවෙන්. මොද තමන්ගේ ආශ්චර්ය අඩු නිසා. එති මේ වගේ මෙ මහා උතුමන් වහන්සේලා උදෙසා පූජාවන් කරලා. ලබාගත්තා ආනිසංස පිනති ප්‍රමාණයක් නෑ නිමත් නෑ එති ඒනිසා ප්‍රේවතිී සඳහන් කරනවා මම සාරිපපුද්තයන් වහන්සේට මල් සහිත කලතුනත් පූජා කරන්න ගිහිල පෑගිල මැරුණා මැරිල තමයි එම මෙහි පදරී එහෙම දැනගෙන රේවතිී දෙවගෙන කල්පනා කරනවා යන්්ඩෝනෑ පිනක මහිම මිනිස්සුන්ට කියලා මිනිස්සු පිනට උනන්දු කරවන්න ඕන. පි පින කියන එක තව නමක් තියෙනවන. දන්න ඕනේ එද පිනට කියන නම. සැප පිනට කියනනක් නම සැප අපි තව නම් ගොඩක් පුුණ්්‍යය මේවාගෙනම් ගොඩක් පාවිචි කරනවා. පිනට කියන එක නමක් තමයි සැප. භාගිතුන් වහසේ මාපුුණ්‍ය භහයි කියන සූත්‍රරයෙන් ඕක දේශනා කරනවා මහනින්නේ පිනට බයනොවූ. හ පින කියල කියන්නේ සැපයට නමක් මේ ලෝක යම් කෙනෙක් සැප කැමති නං සැප බලාපොරොත්වෙන වනං ඔවුන් කළ යුත්තමකක්ද සැප කැමැත්තූ කළ යුත්ත පින් මේ ජීවිතල අපිට සැප ගොඩක් අඩුඉන්නේ අපි බොහොම දුකසේන ජීවත්වවෙන්නේ බෝ දේවල් දුක් පිඳලන සපය ගත්තේ නමුත් සැප විඳින සමහර අය දිහා බලලා අපි හිතන ඔවුන්ට වගේ මටත් සැපයක් එතොට සැප කැමතිනම් මොනොවද කරන්න දෝනි පන්නනි සැප කැමතියි පින් කරනවා. නවත් අපි සැප හොයනව කියලා පිනට විරුද්ධ වැඩ කරනවා ප්‍රඥාව නැති අයගේ හැටි සැප හොයනවා කියලා පිනට විරුද්ධ වැඩ කරනවා. පින්කන් කරන්න එන්න කියලා කියනකොට ඒගොල්ලු නොයෙක් දේවල් කියනවා. නිකං හිතන්නක පින්කමකට යන් කියර කියහම සමහර කෙනෙක් කියන පුළුවහන්ගුණොත් එෙන් න කියලා. තවත් කෙනෙක් කියන එන්ඩ බලන්නං කියලා. තවත් කෙනෙක් කියන එන්ඩ නං කැමති කොහහිදඉතිං හරි වැඩන කියලා. ඉදට ඇයි ගුලුවේ දිවාරාත්‍රී වැඩ කරන්නේ. මේ ජීවිතයේ සැපක් හොයන්ඩන. නත් සැප හොයන්ඩ නං කරන්ඩෝන පිින්. පෙර පින් මදි නිසා තමයි මේ ජීවිතයේ සැප හිග වෙලා තියෙන්නේ නිසා සැපයි හොයෙන කෙනා වැඩි වැඩියෙන් පින් කරනවා ඒ නිසා මහනෙනි පිනට බය නොවූ කියල බාගිතඋන්හස දේශනා කරන්න පින නං සැපේට නමකි කියල ඒනිසා බොහෝ පින්කංකරගැන්් බොහෝම උනන්දුවෙන් කටයුතු කරනවා ඥානවන්තය ඉති ඒනිසා මෙවන් අවස්ථාවන් වල තමන්ගේ ජීවිතයේ පිනෙෙන් පුරුවගණඩ බොහෝසය උත්සාහ කරනවා. එනිසා මිනිස්සු ලෞ්ව පින් කරවන්ඩ මිනිස්සු උනන්දු කරවඩ යන්ඩෝන කියල තමයි රේවතී දැන්තීරණය කරන්නේ. තමන්ගේ පරිවාර දිවයාංගනාව උදාහත් අඩගහගන තමන්ගේ දි්‍ය විමානයත් අරගන මනුස්සලෝකෙටෙනවා. ඈතින් දිව්‍ය විමානයක් එෙනවා තනිි කරමුත් රත්තරන්නේ දෙලිසෙන අයිතින්. මෙතන ආදාහන පූජාවට රැස්සලා ඉන්න මිනිස්සු අන්න තවත් ඉරක් කියල කියනවා. සූර්ය වගේ බැබලේ නොදී ව්‍යවිපාන්නේ. ඉලක මිනිස්ු කල්පනනා කරනව කොහොමද දෙවන ඉරක් පැව්වී. කවත් දි දෙවන ඉරක් දකින්නේ. ඉද මහ පුදුමයින් තමයි බලාගෙන ඉන්නේ. තත තවලං වෙනකොට කූටාගාර සලකුණු පේනවා. ඇමික විමානයක් න. ට තෙෙනවාකම ඉරක් නෙමේ මේ තවත් ගෙයක් තවත් ලංගෙනවට තමයි දැනගන්නේ මේක දිව්‍ය විමානයක් මේ දිව්‍ය විමානයෙන් ඇවිල්ල සාරිපුත්තයන් වහන්සේගේ ආදාහන කරන සෑට උඩින් මේ විමානය නතර වෙනවා. නතර වෙලා දිව්‍යංගනාවත් එක්ක රේවති බහිනවා. මිනිසු දැකලාහනවා ආර්යා නුම කවෞද්ද මේ තරන් ලස්සන මේ තරන් ආශ්චර්මත් නුඹ කවු්ද ඉනතී හිතාගඩ බැහැනි ද මේ වෙලා වෙන මිනිසුන්ට දෙව උපේනම් සාමාන්‍ය එක දෙවියෙක් තමන්ගේ ඇගේ පැළඳගෙන තියෙන ආභරණ ප්‍රමාණයේ එකින් එක එකින් එක ගලවලා අයිංකලු ඒ ආභරණ ප්‍රමාණය තැන්පත් කරන්න ගැල් හැටක්වත් අවශ්‍යයි කියල කියන්නේ ගැන කරත්ත හැටක පටවන තරන් ආභරණ පැළඳගෙන ඉන්නේ. මවාගන්න තමයි තියනෙ දෙවියෙක් කොයි වගේ ඇද කියලා. නමුත් මේ බුදු දහම තියෙන්නේ මවාගෙන විතරක් බලන්න නෙමෙයි හැබැවින්ම දෙවියක් වෙලාම බලන මගමේ දහමේ මනාව කියල තියෙන. ඒ නිසා භාගිතුන් වහස කීකරු ශ්‍රාවකයෝ බොහොම වේගෙන් සුගතියට ඇඩ වැඩ කරනවා. යටත් පිරිසෙන් අවමයමකද්ද දේශනා කරලා තියෙන්නේ තිසරණ සහිතව පන්සිල් රකින්ඩ කියලා. බොහෝවෙලාවට සුගතියක තමයි උපදන්නේ. ඒ පදුන හම යමක් අඩුපාඩු නැතිවෙෙන්ඩනං ආහාරපාන වස්ත්‍රම මේේදේවල් අඩුනු වෙඩන. දසදානවස්තුවත් සම්පූර්ණ කරන්නගෙන යාන මාල ගන්ධ විලේපන මෙවා දුන්නාහම බෙවිධාකාර සැපසම්පත් ලැබෙනවා. මහබෝසතාණන් වහන්සේ සරුවඥතා ඥානයේ වගේ මහා ප්‍රඥාවක් ලබන්ඩ සුවඳ දන්දුන්න කියල කියන්නේ. මුලු විශ්වද හතුවම තමන්ගෙ දරුවෝ වගේ දකිින්ඩෙ සියල්ලෝම තමන්ගේ දරූ බවට පත්කර ගණ්ඩ. දරුව දඳන්න කියල කියන්නේ. තමන්ගේ දරුව දන්දුන්නේ මුළු විශ්වයේ මින්නයි තමන්ගේ දරුවූ බවට පත් කරගන්නට. ඒකනේ රාහුලු කුමාරයට අන්තිමට පිටත්වෙෙන්න්න ලැස්ති වෙලා මහා භිනිිශක්‍රමණය වෙලා බර කියන්නේ. නුඹට ආදරයේ නැතුව යනවන මෙයි මේ සමස්ත ලෝක ජනතාවම මට නුබෝගේ කියලා. හැමෝට මනුකම්පා කරලා. වෙනවෙන්නේ තමන්ගේ අතට පත් නිවන දහස් ගවර ලක්ෂ වර අත්තරලා දෙන්නේි එද ඒ වගේ මෙදිවියංග නාව කියනවා ම මම තමයි රේවති ඇයි ම වන්දුුරන් නැද්ද කියලා නුඹලා අත්තරම ඉඳලා මොහොතකට කලින් නුඹලටම පෑගිලා නුඹලගේ අතරීම මියගේ රේවති මයි. මරණයත් සමගම මම තෞතිසාවිප දුුණා. තෞතිසාවිපදන්නම කද් කරපු පින සාරිපුත්්තයන් වහන්සගේ ආදාහන පූජාවට උපහාර දක්වඩ මල් සහ රන් කළ හදාගෙනාව පූජාව කරන්න බැරිවනාාමට නමුත්ම නතර වුණේ තෞතිසා. මිනි සුනන්දු කරනවා පිනක මහිම දැනගැන්ඩ දැකගණඩෙ. අප්‍රමාදීව වහවාහා පින්කන් කරන්නට. තමන්ගේ පරණ දේහේ ගැනත් කියලා තමන්ගේ දිව්‍ය විමානයත් පෙන්නලා පරිවාර දිව්‍යංගනාව පෙන්නලා සාරිපුත්තයන් වහන්සේගේ දේහේ තැන්පත් කරලා තියෙන මණ්ඩපය ප්‍රදක්ෂණ කරලා මනුස්ස කාන්තාවක් කැටියට වැඳගණ්ඩාපු ඇය දිව්‍යංගනාවක් කැටියීට වන්දනා කරලා තමන්ගේ විමාන පහුත අවතිසාාවට මයන. ඒතර මේ මහ උතුමන් වහන්සේලා උදෙසා කරන පූජාවක්. ගොච්චරණං ශ්‍රේෂ්ටද. එකට හේතුව රහතන් වහන්සේ නමක් පිරිනිවන් පානක මුළු ලෝකෙටම පාඩුවක්. හැබැයි ලෝකයාට පාඩුවෙනව කියලා රහතන් වහන්ස පිරිනිුවන් පානෙ දුකෙන්ද මනතති ච්ාහම ගොල්ලන් මනුවවාවෙේද කියලා. එහෙම දුකතියන ප්‍රතජනාපට රහතන් වවාසලට දුක් ඇතිවෙන්නේන දුකත් නෑ අමුතු සැපකුත් නෑ. ඉතා උසස්විදිහට ජීවත්වයෙනවා. අපිට පාඩු යුන්වහසලගේ පරණනිර්වානය නමුත් උන්වහසේ පිරිණිවනට වන්නේ හරිම සතුටින් ඒකයි සඳහන් කලේ රහතන් වහන්සේගේ මංගල්ලේ ඒකයි කියලා. එ මහා කල් පාසංක ගනම් පෙරම් පිරුවේ නිවන්දකිින්දන්නේ. ඉතින්ගේ නිවනට සම්ප්‍රාප්ත වෙන එක තමයි තමන්ගේ මංගල්ලේ. ඉතින් මෙවන් උතුමන් වහන්සේලා ඒ උතුම් නිවනට ප්‍රාප්ත වෙන්ඩ මේ සංසාරි පාරමිතා පුරණ කොට මොන තරන්නන් කැපකිරීම් කලාද. කොච්චර දේවල් අත්හැරියඇද සාරිපපුත් යන් වහන්සේ අත්හැරීම් ගැන විශේෂ කාරණාවක් අපි දොළොස්වෙනි දහතුන් වෙනි දේශනාවල්ල සාකච්ඡා කරන්නේ දුනා. ඉතින් ඒ වගේ ඒ මහෝත්තමයායණන් වහන්සල ගැන දැනගත් හම අපි වඳින හැටි මදි කියලා හිතෙනවා අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් අපිට යහපතක් කරන්න දුන්ව හසල කැපකිරීමම් කරලා තියනෙන හැටි එතකොට හිතෙන්නේ ධනගහල වැැඳල මදිී දිගා වෙලා වඳින්ට ඕන කියලා දෙපයින් හිටගෙන ගිහිල්ල වැඳල මදි සෑහෙන දුරක් ධනෙන් ගිහිල්ල වැදත් මදි කියල මයි හිතෙන්නේ එනි සාපිනති අදත්. ලෞතුරා භාගිතුන් වහසේ අරමුණු කරගෙන. මෙ මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ ලා අරමුණු කරල වඳින්න්නත් පුළුවහන් අපිට. සාරිපුත්තයන් වහන්සේට කරපු පූජාව පිරෙනවන් පෑවට පස්සෙත් එච්චර උසස් නං ලොවතුරා භාගිතුන් වහසර කරන පින්කමක් පූජාවක් මොන තරන් උසස්වීද. යටත් පිරිසෙන් දවසකට වතාවක්ව. ශ්‍රද්ධාවෙන් බාගිතුන් වහස වදදිින්ද. නිවැරදිව තෙරුවන් සරණ ගිහෙල්ලා කරනය බුද්ධ වන්දනාවත් අති ශ්‍රේෂ්ටයි. එනිසා එහෙම කටයුතු කරලා ඔය ලැවිච්ච වාසනාවන්ත ජීවිත ටික ආරක්ෂය කරගත්තත්. මම නිතරම කියන්නේ ඒ ජීවිතයට සාධාරණයක් කරන්න කියලා. ඒකට මේ කාලෙ හොඳම උදාහරණයක් භාගිතන් වහසේට වැඳපු අය කොයි තරන් සුගතිගාමී වුුණනාද. දසං එල්ලිඇතු කරපු පමණින් දෙවලෝ ගීපු අය ගැන ධර්මය කියලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහස වෙනුවෙන් සරුවගඥ්‍ය ධාතුන් වහස තාම වැඩඉන්න. ඒ ධාතුන් වහසට වඳිනව කියල කියෙනෙ භාගිතුන් වහසර කරන වදනාවයි. පිළිව වහන්සේට වන්දිනව කියල කෙ භාගිතුන් වහසට කරන වදනාවයි. බෝධියළඟ චෛත්‍යයලඟ වඳිනව කියල කන ඒකමයි මුළු ලංකාවම ධාතු මන්දිරයක් වගේ. ැලූ ැලූ තැන චයිත්‍යවල් බෝධිවල්ල පිරිදකන්න තින්නේ. නමුත් පලනෙලා නොගන්නේ මන්ද කියන ප්‍රශ්නය තමයි ඉතුරු වෙලා තියන්නේ. එනිසා මරණයට පත්තෙන්ට ආසන්න වෙලා වේ තියෙන එකම සැපය තමයි තමන් කරගත්ත පින. පින් මතක් පෙනකොට සතුටුයි මැරිච්ච ගමන් හොඳ තැනකට යනව කියලා දන්නවා. නමුත් මතක් කරන්න පිනක් නැති කෙන මරණ මංචක ගිනිය ගුරුඩ ඉන්නවා වගේ ඉන්නේ. සැපයක් විඳින ජීවිතයක් නෙමෙයි මට තිබුණේ මැරුණ ගමන් සතරා පාවිද කියලා හිතෙනකොට. තිරිසනෙක් වෙයිද සුනකයෙක් වෙයිද. මැස්සෙක් වෙයිද පනුවෙක් වෙයිද කියලා හිතෙනකොට මේ මොහොත කොහොම වෙන්න ඇත්ද. මං කියන්න අපි පින්න තුනුත් කවදහරි මැරෙනවා. එ මරණ මංචගේ සතුටින් සෙහිපත් කරන්න යමක් ජීවිතට එකතු කරගන්ට. තුනරුවන්ගේ අනන්තාශිරුවාදයෙන්. එහෙම හිතල මේ ශාසනය තුළ කටයුතු කරලා. සතර අපායියට පිටුපාල නිවන දිහාට සුගතිය දිහාට ගමන් කරන්නඩ ශක්තිය දහිරිය භාග්‍ය, වාසනාව නිරන්තරයෙන් ඔබට උදාාවේවා කියලා ආශිරවාද කරනවා. පිනතුනි අද. උතුම් චුන්ද සූත්‍ර දේශනාව ඇසුරෙන් සිදුකරනති දා හතරවෙනි ධර්ම දේශනාවේ දායිකත්වය දරුන් ලබන්නේ මා කොළ පදිංචි, ගුණවර්ධන පවුලී. සියලු දෙනා සහ හිතවත් පිරිිස. උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත් වන වසර තුනකට කලින් මියගිය සීතාසේනානායක මෑණියන්, වසර හතලිහකට පෙරමියගිය සුගතපාල ගුණවර්ධන පියාණන් එවගේම බද්රා පෙරේරා යනාය මියගිය සියලූම සංසාර්ගත ඥාතීන් ඒ හැම කෙනෙකුටම උතුම් සද්ධර්මදානානි සන්සය අනුමෝදං වේවා. ඉට අමතර වසෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයණන් වහන්සේට මේ උතුම් කුසල් අනුමෝදන්වීවා නිදු නිරෝගී සූපත් භාවේ ලැබේවා. ගුණවර්ධන පවුලී දරු දරියන් ඇතුළු නෑදෑ හිත මිතුරන් සියලු දෙනාටම එවගේම රන්දුුල කළුහන්දිවල ආ ෂෙල්ටන් චාලට් සේනානායක අනෝමා කන්නංගර යනායට නිදුක් නිරෝගි භාවය චිරජීවනය හුදාවීවා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසිසිියරු දෙනාටම මේ පින් අනුමෝදං වේවා. ඒ හැම කෙනෙකුට මත්තුනුරුවන්ගේ යාාශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාවයේ චිරජීවනය උදාවේවා. බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘුවරව වැඩසිට අපවත් වී වදාළ දරනාාගම කුසල දම්මනායක මාහිමි පාණන් වහන්සේට පින්ං හනුමෝදං වේවා. මාධ්‍යජාලයේ වත්මන් අධ්‍යක්ෂ දුරන්දර අවසරයි බොරලදේ ිරඥාන නායක මහිමි පාණන් වහන්සේටත් මාධ්‍යජාලයේ කාරි මණ්ඩලී සියරු දෙනාටමත් මේ පුන්න ධර්මයන් අනු මෝදංවේවා කියෙ අපි පුඥඥානු මෝදනා කරවෙන් ආශරුවාද කරමු. ගුණවර්ධන පවුලේ පින්නතුන් හිතවතුන් පුුණ්ඥානු මෝදනක් කළ මියගේ දෙම උපයන් ඇතුළ සියලු දෙනනාටත් පින් අනු මෝදං වේවා. ඒ පින්නතුන් ඇතුළු ආශිරවාද කළ සියලු දෙනාටමතුනුරුවන්ගේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාව චිරජීවනේ කායික සුවය මානසික සුවය නිරන්තරයෙන් ගුදාවීවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතා මික්මං භවයක අමාමහනිවනින් සැනසෙන්ඩමි සියලු පුුණ්‍ය ධරමයන් හේතුවා සනාවීවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාාචබුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත් වාචරං රක්කං තුළෝක සාාසනං දේවූ වස්සතුකාලේනේ සස්සිය සම්පත්ති හේතුචෙ පීතෝ භවතුළෝ කෝචරාජා භවතු දම්මිකු.